මේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතාම සුවිශේෂී මැතිවරණයක් බවට පත්වෙනවා. දැන් මේ අරගලයෙන් පස්සේ පැවතිච්ච ජනාධිපතිවරණය තුළ මේ රටේ ජනතාව ලොකු වෙනසක් විපර්යාසයක් කළ නොහැක්කක් කියලා හිතපු දේවල් කරලා පෙන්නලා තිනවා. බහුතරය 50% සීමාවට ළඟා වෙන්න බැරි වුණත් මේ රටේ තුන්වෙනි බලවේගය පළවෙනි බලවේගය බවට පත් කරලා තිනවා. ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා, ඒ කටයුතු ඉෂ්ට කරලා තිනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා බොහොම පැහැදිලිව මේ මැතිවරණය තුළ වෛරය තුළ වෙනස්කම් ඇති කිරීම තුළ කියන කාරණා තුළ ඉඳගෙන අපේ රටට වැරදි තීන්දුවන ගැනීමෙන් වැළකීලා මේක බොහොම බුද්ධිමත්ව වටහා ගත යුතු වෙනවා. අපි මේ වගේ ගිය 2019 වෙනස කරන්න ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කරගෙන එතුමාට අසීමිත බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා දුන්නා. ඒකේ ප්‍රතිඵලය තමයි අරගලයේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළවා හැරිය ගැනීමට අපිට පුළුවන්කම ලැබුණා. ඒ අරගත්තත් මේ වසර දෙකහමාර කාලය තුළ ජනතාවාදී නොවන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්චි නායකයෙක් පත් කරගන්නට මුලපෙරුණේ අසීමිත විදියට ලබා දීපු පාර්ලිමේන්තු බලය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනපතියට සාපේක්ෂව පාර්ලිමේන්තුවේ ලබා දුන්න 3-2 වෙච්චි බහුතර බලය උපයෝග කරගෙන මෙරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් කියලා වසර දෙකහමාරක කාලයක් අපේ රටට හිමුණා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා නැවත අපිට කෙනෙක් ගැන ඉස්සරහා ගැන අපිට පුරෝකථනය කරන්න බැහැ. අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි ප්‍රාර්ථනා කරනවා රට හොඳට ගෙනියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙ මේ අපේ රට. ඒ නිසා කවුරුනත් දැන් බහුතරය විසින් තෝරාගෙන දින එතුමා. ඒ නිසා අපි එතුමාට ප්‍රාර්ථනා කරනවා මේ රට මේ වැටලා දින තත්වෙන් ගොඩගෙන ගැනීමට එතුමාට ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාව අපි කරනවා. ඒ වගේම ජනතාව විදිහට බුද්ධිමත් විය යුතුයි. අපි මොනම මොහොතකවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන්නා වගේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා දීමේ ප්‍රශ්නයක් දුන්නොත් අපේ රට නැවත වැරදි තැනකටපත් වුණොත් අපිට බැරි වෙනවා නැවතත් අපිට අවශ්‍ය විදියට වෙනස්කම් ඇති කර ගැනීමට නොහැකි වෙන නිසා විශාල පිරිසක් ඔබතුමාලා දන්න සුවාධීන වුණා, පක්ෂමාරු කරා. ඒ කරත් පොහොට්ටුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග 120 ගානක් විතර අවසාන මොහොත වෙනකොටත් රැඳිලා තිබුණා. නිසා මොන හරි මොහොතක අපිට වෙනස් කළගත යුතුයි කියලා හිතුනොත් යන පාර වැරදි කියලා හිතුනොත් වෙනස් කළගත හැකි වෙන්නේ සරල බහුතරයක් සහිත ආණ්ඩුවක් තිබුණොත් තමයි. ඒ නිසා එහෙම නොවුනොත් ලොකු ප්‍රශ්නයකට අපිට නැවත මුහුණ දෙන්න මේ පරණ උදාහරණ අපි අරගෙන ක්‍රියාකාරී විය යුතුයි. ඒ නිසා නැවත මේකට උම්මාදයට නැත්නම් උද්දාමයටපත් වෙලා මේ ලොකු බලයක් ලබා දෙන්න ගියොත් මේ රටේ ජනතාව ජනාධිපතිවරණයක් ආසන්නේ පවතින මැතිවරණයක් නිසා කියලා එහෙම වෙන්න ඇරියොත් අපි අනාගතය තුන නැවත බරපතල අර්බුදයකට රටපත් වීමේ හැකියාව තියෙන නිසා ගෞරවයෙන් මෙරටේ ඡන්දදායකින් ඉල්ලනවා එක්කෝ සුළුතර ආණ්ඩුවක් ලබා දෙන්න, එහෙම නැත්නම් මෙතුමලා නිරන්තරයෙන් මතක් කර කර කිව්වේ මෙලට හොරු අල්ලන්න බලය දෙන්න කියලා. ඒ නිසා දැන් හරි පැහැදිලි හොරු අල්ලන්න සුදුසු කෙනෙක් විදිහට ඔබතුමලා තෝරාගත්තු කෙනා මෙරටේ ජනාධිපති විදිහට ඉන්නවා. හැබැයි එතුමා ගාව ලොකු කණ්ඩායමක් අපිට පේන්නේ නැහැ. එතුමාගේ කණ්ඩායම කවුද කියන එක තාම අපිට පෙන්නලා නැහැ. හැබැයි හොඳ කණ්ඩායමක් ඉන්න පක්ෂය විදිහට සමග ජන බලවේගය අපි හැමෝම හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ඒ ඇයට බලය දුන්නොත් අර හොරු අල්ලන මහත්තයත් උඩින් ඉන්නවා. මේ ඇයට හොරකමකින් තොරව දූෂණයකින් තොරව තමන්ගේ තියෙන කණ්ඩායමත් එක්ක මෙරට ගොඩනැගීමේ හැකියාව බලය දුන්නොත් මං හිතන්නේ අපිට ප්‍රායෝගිකව මෙරටේ බලසම්පන්න ආණ්ඩුව ඇතුළේ ඕනතරම් පිස්සු කිලින ආණ්ඩුවක් බවට පත් නොවි අපේ රට ක්‍රමානුකූලව රට ගැන හිතලා වැඩ කරන ආණ්ඩුවක් අපිට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ කාරණා දෙක තමයි රටේ පුරවැසි විදිහට ඡන්දදායක විදිහට ඔබට ඉදිරි මැතිවරණයේ තුල හඳුනාගෙන කටයුතු කළ යුත්තේ නිසා අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඉතිහාසයේ වෙනස්කම් ඔබතුමාලා මේ වසර 30 තුල ගත්තාම මේ කණ්ඩායම එකම කණ්ඩායමක් මෙරට පාලනය කරලා තියෙනවා වගේම අපි විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තමයි මේ කණ්ඩායම් සියල්ල වසර 30 තුලම බලයට ගෙනල්ලා තියෙන්නේ එකම කණ්ඩායමක් එකම ඡන්දදායකින් පිරිසක් කියන එක ඡන්ද විශ්ලේෂණය කරපුවාම අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා නැවතත් රට අපහසුතාවයට පත් වෙලා බංකොලොත්භාවයට පත් වුණොත් රට කඩන් වැටුණොත් ඒකේ වගකීම කිනුත් මෙරටේ මේ 56 ලක්ෂයක් විතර වෙච්ච ඡන්දදායකින්ට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා 69 ලක්ෂය වුණා 56 ලක්ෂය වුණා කියලා වෙනසක් නැහැ. මේ ඇතුලේ ඉන්නේ එකම කඳවුරක් එකම කණ්ඩායම. මේ වසර 94 ඉඳලා ගත්තාම මේ වසර 30ක කාල සීමාවේ මේ රටේ රජුන් තනලා තියෙන්නේ මේ කණ්ඩායම. ඒ නිසා ඔබ ගත්තු ක්‍රියාමාර්ග හරහා තමා අද මේ රට මේ තත්ත්වයට වැටලා තියෙන කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා නැවතත් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න ඔබ තමා බහුතරය බොහොම පැහැදිලි. සබ බහුතරයේ විශ්ේ ඔබතුමාලා ගන්නා තීන්දුව මේ රටරම මේ වෙනකොට අයහපත් විදිහට බලපාලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා අපි කියනවා මේ 56 ලක්ෂ ගොඩේ ඉන්න ඡන්දදායකින්ට බුද්ධිමත්ව හැසිරෙන්න ඔබතුමාලා ගන්නා වූ තීන්දුව තුළ මෙරටේ අනාගතේ නැවත වතාවක් අඳුරට යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ වසර 30
රාජ්‍ය පාලනය කරපු උදවිය මේ කාරණයට රට මේ තත්ත්වයට පත්වෙච්ච දේට වගකිය යුතු වගේම ඒ අය නිර්මාණය කිරීම තුළ මෙරටේ ඡන්දදායකින් වෙච්ච 69 ලක්ෂ ගොඩේ හිටපු පිරිස වගේම අද 56 ලක්ෂයට ඒකෙන් 13 ලක්ෂයක් විතර අඩු වෙලා ආවත් ඒ පිරිසත් මේ කියන කඳවුර තුළ මේ ස්ථාපෙන් ගැලවෙන්නට හැකියාවක් නැහැ කියන එක තමයි මට තේරෙන නිසා බුද්ධිමත් විය යුතුයි අපි මේ මැතිවරණය තුළ ඔබේ වටිනා ඡන්දය ලබා දෙනකොට රටේ අනාගතය ගැන ඉඳලා අපි උද්දාමයටපත් වෙලා දැන් අපි නොහිතූ දෙයක් කරා කියලා උද්දාමයටපත් වෙලා ඉඳගෙන කටයුතු කරන්න ගියොත් මං හිතන්නේ අපේ රට අපහසුතාවයටපත් වෙයි ලොකු වෙනසක් මං හිතන්නේ ඔබතුමාල බලාපොරොත්තු වුණාට දැනටම IMF සරණ යනවා කියන එකම අනුර කුමාර දිසානායකතුමා කියලා තියෙනවා ඒ වගේම දැනටත් තනතුරුපත් කිරීම හරහා දැනටම අපිට ලොකු ගැටලුවක් තියෙනවා ඒ වගේම දැන් මෙතුමා රාජ්‍ය සේවකින්ගේ වැටුප් වැඩි කරන එක ගැන කතා කරා ඒ වගේම මම දැක්කා ජනාධිපතිවරයා බවට පත් වෙච්ච මුල්ම කතාවෙදිම රනිල් වික්‍රමසිංහේකට ගැසට් එක ගැසීම වැරදි කියන කාරණේ එතුමා අවබෝධ කරලා කිව්වා ඒ කියන්නේ එතුමාට මේ වැටුප් වැඩි කිරීම කළ හැකිද කියන බයක එතුමා ඉන්නවා කියන එක අපිට පැහැදිලි නිසා රාජ්‍ය සේවකයෝ වෙච්ච ඔබතුමාලා මේ ගැසට් එක දැන් අනුර කුමාර දිසානායක ජන වර්තමාන ජනාධිපතිතුමාට ආපහු කරවන්නත් බෑ මොකද එතුමාත් විශාල බලාපොරොත්තු කන්දරාවක් රාජ්‍ය සේවකයන් වෙච්චි ජනතාවට ලබා දුන්නු සතම රාජ්‍ය සේවකයන් මෙරටේ බහුතරය අතිමහත් බහුතරය අනුර කුමාර දිසානායක මහත්තුමාට ඡන්දය ලබා දුන්නා විතරක් නෙමෙයි එයාගේ විශාල වශයෙන් බිමට බහැලා මෙරටේ මේ ලබා ගත්තා වූ ජනමතය ලබා දීමට රාජ්‍ය සේවකයන් විශාල වශයෙන් ලොකු කැපකිරීමක් කරා කියන එක අපි දන්නවා ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තුමා එයාගේ මේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමේදී අපහසුතාවයට පත් වෙයි කියන පෙර ලකුණු පහළ වෙලා තියෙන නිසා යම් යම් අපහසුතාවන් වලට පත් වෙයි යම් යම් කඩාවැටීම් වලට ලක් වෙයි ඒ නිසා කඩාවැටීම් සිද්ධ වුණොත් ආණ්ඩුව වෙනස් කළගත හැකි වන විදිහේ බලයක් ලබා දීම හෝ එහෙම නැත්නම් එතුමලා බලාපොරොත්තු වෙච්චි හොරු ඇල්ලීමේ බලය සහ තබාගෙන ආණ්ඩුව කරගෙන යාමට හැකි කණ්ඩායමක් තියෙන අයට ලැබිය දීම තමයි මෙරටේ ඡන්දයක විදිහට ඔබ කළ යුතු කාරණේ විදිහට අපි බොහොම පැහැදිලිව මතක් කරන්න කැමතියි.